හොඳයි මෑණිවරණි ශ්‍රද්ධා ප්‍රති සම්පන්න පින්වත්නි අපි හත් වෙනි දවසේ ගත කරන්නේ අද මේ වෙලාවේ යෙදිලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාව පටන් ගන්නකොට මගෙන් ප්‍රමාවක් සිද්ධ වුණා මේ අද ඉරිත දවස නිසා ගොඩක් මේ අමුතු වැඩ නිසා හිත මං හිතනවා පුළුවන් වෙයි කියලා ඉච්චර අද ප්‍රශ්න නැති නිසා අපිට දී ඇති කාලය තුල විසඳුමක් ලබා ගන්න ලිඛිත ප්‍රශ්න මං අරවින් චන්දන බාර දෙනවා සභාගත කරන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රථම ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසර සක්මන් භාවනාවේදී වේදනා සංඥා සංස්කාර විඥාන වැටහෙන්නේ මෙසේය. කකුල පොළොවට වැදෙන විට සීතල ගතියක් දැනේ. මේ වේදනාව ලෙසද සීතල ගතිය හඳුනා ගැනීම සංඥාව ලෙසද කුසල් සිතක් හෝ අකුසල් සිතක් සංකාර ලෙසද දැනගනි. මෙලෙස අවබෝධය නිවැරදි දැයි පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ගොඩාක් ඊයේ මම හිතන්නේ ලියලා නැතුණාට ඊයේ ප්‍රශ්නෙකට මම මග නතර කරා. මෙන්න මේ මෙලියලා තියෙනවා වැටෙනව නම් හොඳයි නමුත් වැටෙන්නේ කොහොමද කියලා කියන එක තමයි තව කෙනෙකුට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මට පේන්නේ ඒකේ දිගට යන උත්තරක් වගේ පේන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී සක්මන කරනකොට රූපේ වැටෙන්නේ කොහොමද කියලා මේකේ කියලා නැහැ. විඥානය කියලා වැටෙන්නේ කොහොමද කියලා නැහැ. වේදනාව උණුසුම් සිසිලස වශයෙන් පෙන්නලා තියෙනවා. ඒකේ වශයෙන් හඳුනා ගැනීම සංඥා වශයෙන් තියෙනවා. එතකොට සක්මන් කරන පහළ වෙන පිංහිද්ද පෞහිද්ද කියලා දන්නේ නැහැ. පිංහිත් පෞහ කියන්නේ සංස්කාර කියලා තියෙනවා. පිංහිත් දපෝ පින්හිත සාභාවිත සංස්කාර කියලා කියන්නේ සක්මන් දෙයන්න ඕන ඕන දැනගදී වළංගුයි ඒක. ඒක සක්මන් කරනකොට ඒක තනන් අත්දකින්නේ කොහොමද? ඒක පින්හිතක්ද? ඒක පෞහිතක්ද කියන එක නැතිනි සාමීක මට පේනවා අර දන්න පංචස්කන්ධෙට මේක ඔබන්න හදනවා තියෙන අත්දැකීම. මේක වැරදි. මේක වෙන්නේ අර කරන යන භාවනාවේදී අත්දැකීමට හිත යනවා වෙනුවට මේ රාමුවක් හිතානේ රාමයේ කුටු පුරවන්න උත්සාහ කරනවා මේක දන්නවා මේක දන්නේ නැහැ මේක දන්නවා මේක දන්නේ නැහැ කියලා. ඒක අනවශ්‍යයි. ඒක දැනගත්තා කියලා විශේෂ නම්බුකුත් නැහැ. නමුත් ඒක වෙලාවට පහම වැටෙන්නේත් නැහැ. ඒ නිසා තමයි වැටෙන්නේ රූප විතරයි නං ඉතින් මෙතෙක් කල් රක්මන කරන බව දන්න සිර මිනිසයාට දැන් රක්මනට ගිහිල්ලා රූප වැටෙන එක ලොකු දෙයක්. ඒසික වේදනාව වැටෙනවා නම් ගුඩාක් කල් කරනවා. නමුත් මේ චක්‍රයක් හිතාගෙන මේක පුරවන්න ඕනේ කියලා යන්න ගියොත් ඒකේ ලොකු මේ චින්තාමය ඥාන වට පැත්තක් නිකන් පොතේ ගැනුමට ඉස්සර කරන ගතියක් එනවත් එකම ප්‍රත්‍යක්ෂයේ අවතක්ෂේප වෙනවා. හීන භාවයට යනවා. ඉතින් පුළුවන් තරම් සක්මනට දැනෙන දේ බලන්න. ඒක තියෙනවා නැති හොඳටම විශ්වාසයි හිත පිට ගිහලා නැහැ කියලා. ඒක තමයි අපි සහතික කරලා දැනගන්න ඕනේ. නැතුව මේ අර පහම මට තේරෙනවා නැත්නම් සලායතන මට තේරෙනවා නැත්නම් අටරස ධාතු තේරෙනවා කියලා බලන්න යනකොටම ඒක න්‍යාපත ඉස්සර කිරීමක් කියලා තමයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ නොඑක් නොඑක් ධර්ම දේශනා ධර්ම පොතපත කියවා හිත තුළ ගොඩ ගැසී ඇති සමා වෙන හිත තුළ ගොඩ ගැසී ඇති ධර්ම කරුණු භාවනාවේ යෙදීමේදී අරමුණ තුළ සිත පිහිටා සිදුවන දේ නිරීක්ෂණය කිරීමට බාධා වී ඇති බවක් හැඟේ. සිදුවන දේ නිරීක්ෂණය කිරීම තුළින් ප්‍රත්‍යක්ෂ වන දැනීමට පෙර උත්මය ඥානය තුළ ඇති දේ ඉදිරියට එන බවයි භාවනාවේදී මට හැඟී යන්නේ. මෙම தත්ත්වය මඟහරවාගෙන භාවනාව ඉදිරියට ගෙන යන්නේ කෙසේදයි පහදා දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක ඉස්සලකට වැඩි ප්‍රායෝගිකයි. නමුත් ඒකේ මේ කියන කෙනාට තේරිලා තියෙනවා ඒ තමන්ගේ හිතේ තියෙන දේවල් ප්‍රත්‍යක්ෂ ඉක්මන් කරගෙන ඉස්සරහට පයින් දානවා. ඒතර දෙනවා ප්‍රත්‍යක්ෂ ලැබී දැකීමට ප්‍රත්‍යක්ෂයට මුලිච්ච වීමට මූණට මූණ දැමීමට මේ සාමාන්‍ය දැනුම අඩපාඩම් කරන තියෙනවනේ බාධා වෙනවා කියන්නේ. මේ බාධා වෙන බව දන්නවනම් අරසයි කියලා මතක තියාගන්න. ඒක දන්නේ නැතුව අනේ මට මේක දැනගන්න බැරි නෑ ඒක දැනගන්න බැරි නෑ කියලා අර දන්න මූලධර්ම කරුණු වලට රිංගවන්න උත්සාහ කරුවොත් ඒ කියන්නේ හොඳටම මේ කාරණා තේරුම් අරගන්නේ නැහැ. ඒ නිසා මේ මූලධර්ම දැනුම බාධයි. නමුත් මට දැන් බාධා කරනවා කියලා දන්නවනේ එයාට කියන දුක් දෙන ගතිය අඩුයි. ඒකට බාධා කරන එකෙන් ඇති වෙන පෙළන ගතිය අඩු වෙනවා. ඒක නිසා අපි බැලුවොත් අපි හොඳටම දන්නවා වස්තු වලට දරුවන්ට ඉඩම් වලට ගන්න කෑදරකම හොඳ නැහැ කියලා. නෝ තමෝ තියානිනේ.
විශාල පිරිසක් ඒකවත් දන්නේ නැතුව තියානිනවා. දැන් තමන් දන්නවා මරණ වෙලාදී කොච්චර කැදුනත් ඔක අතාරින්න වෙනවා. ඉතින් කියනකොට නම් හොඳ නැහැ තමයි දරුවන්ට වස්තුලට ආදරය කරනකො හොඳ නැහැ කියලා. ඉතින් හොඳ නැත්නම් හොඳයි කියලා කියන එක මරණ වෙලාදී නම් ඔඩොක්කේ තියාගෙන යන්න එපායි. කීල්ල ගන්නකට යන්න එපායි ඔච්චර ආදරය කරන කට්ටිය. ඒක තමයි ඇත්ත. නමුත් සමහරු ඒක දන්නේත් නැතිනම් ඒකල ඉන්නකන් සදා කාලිකයි මේ දරුවෝ හැමදාම ඉන්නවා ආදි වශයෙන් හිතාන ගියාම ඉතින් මොනව කරන්න. ඒ නිසා සුතමේ ඥානෙ තියෙන්න ඕනේ. නමුත් ඒක තමන්ගේ අතවැසියක් විදිහට පාවිච්චි වෙන්න ඕනේ. එයාට දාස වෙන්න යන්න නරකයි. පොතේ ගුරා කියලා කියන්නේ සුතමේ ඥානෙට දාස වෙච්චකම. මේ සුතමේ ඥානෙ නිසා භාවනා බාධා වෙන්නේ එකම මිනිහා උප්පති බෞද්ධය විතරයි. ඔය බෞද්ධහම පිටින් බාරගත්ත මිනිහට එහෙම දැනුමක් නැහැ. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. පටාචාරලාට එහෙම සුමේදලා මේ සුනීතලාට එහෙම අඟුලිමාලලාට එහෙම පංචස්කන්ධය දන්නවද හතර මහා ධාතුන් දන්නවද ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නේ නැති නිසා ලාභයි මොකක්ක ප්‍රශ්නේ නැහැ උදේ ඔබ නතර වෙන නතරුන ඉච්චරයි පටාචාඩික මම දැන් මෙතෙන් හිතගන්නේ ගත්තා ඉවරයි ඕක මේ පංචස්කන්ධය හරහා දාවේ දත්ති ලක්ෂණය හරහා දාවේ චතුරාර්ය සත්‍යයද මේ කීවෙනි සත්‍යයද මේ සමතේද මේ විපස්සන මේ සීරම දන්න දැනුම කරදර කරගත්ත කක්කිර තියෙන ප්‍රශ්නේ දැනුව දියනෙන වාල්කමද පැහැය වෙන්න දෙන්නේ නැහැ එතන දැනුවත් අපිට කියන දේ කරලා වැඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැනුම ඇවිල්ලා කිව්වොත් ඔබ මෙහෙම කරන් මෙහෙම කරපන් කියලා ඌ හිට්ලර් වෙනවා. ඒක නිසා බුදුන් මට උගන්වපු සාන්ති කියනවා දැනුම හැම වෙලාවෙම නරක නෑ. දැනුම පාලනය කරගන්න දන්න මිනිහට අහුනොත් ඒක වාසි. නැත්තම් දෙලෙවකට දැලි පියක් දුන්නා වගේ හොඳට කැපෙන එකක් දුන්නොත් වැඩියෙන් කපා ගන්න. මේබැනි කට්ටියට ඒ කියන්නේ මේ දැනුම හසුරව ගන්න දන්නේ නැහැ. දැනුවට වාල් වෙලාද තියෙන අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ ඒකෙන් කුරුවල් වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ මනුස්සයාගේ මනුස්සකම නෙවෙයි සලකන්නේ දැනුව. ඉතින් අන්තිමට දැනුම ඉහළට යන මනුස්සයාට මනුස්සකම නැති වෙනවා. පරණ තිබුණ ක්‍රමය එහෙම නෙවෙයි. මනුස්සකම වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයක් තිබුණේ ඒක ප්‍රත්‍යක්ෂයට වඩා බරයි ජීවිතයට වඩා බරයි. දැන් තියෙන එක මේ කවුදෝ හදාගත්ත සිලබස් එකට කවුදෝ කටපාඩම් කළා කවුදෝ උත්තර දීලා කවුදෝ පාස් වෙලා ඒගොල්ලන්ගේ ලෝකයක් හදාගෙන ඒගොල්ලෝ තෑගි බෙදාගන්න ඒගොල්ලෝ මේ ලොකෝට පොළොට සම්බන්ධ නැහැ. ඒ නිසා සුතමේ ඥානෙ නරක නැහැ. මං කියන්නේ ඒක මේ දාස භාවයෙන් පාවිච්චි කරන්න කෝපුවක දාලා තියෙන කඩුවක් වගේ අවශ්‍ය වෙලාට ගත්තා අපව කෝපේ දාලා තියාගන්න දැනගන්න. එළිය නිකන් දිහා හිටොක් කැපෙන. ඒ නිසා සුතමේ ඥානෙ වලින් බාධා නැහැ. නමුත් පාවිච්චි කරන දන්න කෙනාට තමයි ඒකේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාවේදී භාවනාව ආරම්භ වූ දිනවලට වඩා ඉක්මනින් ආනාපාන නිමිත් සියුම් වී වරන් ඇතුළත දෙන විනාඩි දෙක තුනකදී කියලා එය නොදැන්නේ තත්ත්වයට පත් වේ. භාවනාව කරගෙන යාමේදී කය ඉදිරියට නැමී යන බවක් දැනේ. කිසිදු අරමුණක් නැති ස්වභාවයට හිතපත් වූ පසු භාවනාවේ රැඳී සිටීමට අපහසු බවක් දැනේ. ඉන්පසු යම් සිතවිල්ලක් පැමිණීමෙන් හෝ වෙනත් බාහිර ශබ්දයක් නිසා හෝ සිත වහා භාවනාවෙන් මිදී යයි. නැවත මුල සිට භාවනාව කරගෙන යයි. නැවත නැවතත් මේ தත්ත්වය ඇති වේ. එක පරයන්කයකදී බොහෝ වාරයක් මෙසේ සිදුවවත් මෙසේ සිදුවන බව දැන ගැනීමට සතිය ඇති බව සිතා සතුටු වෙමි. සිතට කනගාටුවක් දැනෙන්නේ නැත. නමුත් මෙම தත්ත්වය භාවනාවේ ඉදිරියට යාමට බාධාවක් දැයි සිතේ. මා කල යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක අර ධර්ජනාති කියන මේ විකුණු පසේ සූත්‍රයේට පසුබිම සැකසීමක් කරන්නේ භාවනා කරගෙන යනවා වෙනදට වැඩිය කලින් හිත අරමුණට යනවා ඉතින් එපා වෙනවා කම්මැලි වෙනවා ඉතින් එතකොට ඉඳපු ගමන් අර හිතවිල්ලකාරී වේදනාවකාරී ශබ්දකාරී පැටල හිත පිට යනවා නමුත් ඒ වෙහෙස කර බව අපහසු කර තත්ත්වයේ එනකොට ඒක මිනේ කරන්න පුළුවන් කමක් තියෙනවා මට දැන් තියෙන කම්මැලිකම මට තියෙන නීරස ගතිය මට තියෙන ඒකාකාරී ගතිය මට දින්නේ අසරණ ගතිය, බය වෙච්ච ගතිය, සැක කරන ගතිය කියලා. ඒන දෙයක පිළිබඳව ප්‍රසාද හැඟීමකින් මෙනෙහි කරන්න පුළුවන් නම් වෙනම සම්පූර්ණයෙන් කතාව වෙනස්. එතකොට එක එක හිතිල්ලට එන්න දෙයක් නැහැ. දැන් නොකොත් දිහාට ඉස්සරහට යනකොට මේ වගේ අපහසු කර හිතේ ලීන භාවයක් හෝ හිත අරමුණ පිටි අරමුණ ගැනීමක් හෝ කයේ දැවිලි තැවිලි එනවා. එන ලකුණ එනකොටම දැනගත්තොත් හරි මේක තමයි බුද්ධ ඥානාති මේ කියලා තියෙන සූත්‍රයේ. මේකදී හිත ප්‍රමෝද කරනවා මිසක් අපේට පශ්චාත්තාප වෙනකන් හෝ ඒක පිළිබඳ මිනේ නොකර හිටියොත් කොහෙදෝ යන වල් හිතවිල්ලකින් සද්දකින් හිත ගැස්සෙනවා. නමුත් ඒ චේදිත් කියනවා
මේවා දැනගන්න සතිය තියෙන නිසා බේරිලා වැඩ කරන්න පුළුවන් ඒක ඇත්ත. මේවා දහස් 10 වතාවක් පරියන්කක ඇතුළේ සිදුවෙනට ඕක ඇච්චර ඇඟිලි ගැතියක් නැහැ. ඔක පුරුදු වෙලා යනවා. ඒකට හුරු වීම හරහා මේක එනවා. මේ මුස්පේන්තු ගතිය, මේ කාලකන්ණි වගේ ගතිය, එපා කරන ගතිය, නිසිමත ගතිය නෝ. නමුත් වෙනද තරම්ම ඒකට යට වෙන්නේ නැතුව ටික ඒකත් එක්ක ඇසුර සුවදකම ආදකම වැඩි වෙනවනම් දිනුනේ. එන්නේ බය වැඩි වෙනවා, සැක වැඩි වෙනවා, මට බැරි වෙයිද කියලා හිතනවනම් පිළිහෙනවා කියලා තමයි කියන්නේ. මේක අහගෙන ඉන්නකොට නම් වෙන්නේ ටිකෙන් ටික මේකට හැප්පිලා. මේක හුරු කරගන්න චරිතයක් කතා කරන්න. ඒ නිසා ඉදිරියට යන ගතියක් හිතන්නේ මේ ලිපිය සාක්ෂි තියෙනවා. මේක හරහා නැවත එනකොට ලෑස්තිලා ගිහිල්ලා මේකට ප්‍රමෝද හිතින් ඒ නදී එන විදිහට මෙනේ කරන කම්මැලිකම, නීරසකම, ඒකාකාරී ගතිය කියලා තමන්ට වැටහෙන වචනේ මෙනේ කරොත් ඔගේ තියෙන නපුර, ඔගේ තියෙන මේ බලපාන ගතිය අඩු වෙනවා කෙනෙක් කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඊයේ මා ඉදිරිපත් කළ ප්‍රශ්නයේ කය නොදැනි ඉතා සියුම් ආනාපානයේ යෙදී සිටීමේදී භාවනාව නතර කරන අයුරු අසා දැන ගැනීමට උපදෙස් පැතු නමුත් ඉස්පිලි පාපිලි වැරදීමක් නිසා පියවි තිබුණේ භාවනාව නිතර කරන අයුරු යනුවෙනි. එම වැරද්දට සමාව යදින අතර සුදුසු පිළිතුරක් අද ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ භාවනාව ගැන සඳහන් කළ දේවල් වලින් මට ඉමහත් ශක්තියක් හා දිරිගැන්වීමක් ලැබුණි. හොඳයි. අද තමයි ඉලියලා තින්නේ ඊයේ රෑව රසෝල්ට. මේ කොහොම හරි කමක් නැහැ. තමන් මේ ඉන්න වෙලාවේදී අපි මේ නඩුව අහගල ඉවර කරන්නේ නැත්තම් ඩිගට නඩුව තියාගෙන ගියාම ඕක අලි කරදරයක්. ඒ නිසා ඒ වෙලාවෙම නඩුව ඇහුවා නම් ඒ වෙලාවෙම පඩි ෆයිල් එකක් මතක තියෙනවා, නම්බරෙත් මතක තියෙනවා, ටක් ගාලා ඉවර කරන්න ඕන. මම දැන් හරි කියනකොට ප්‍රශ්න කියන්නේ නැතුව දැන් කියන්නේ. දැන් ආයෙ චන්දන බයින්ද වෙනවා. ආයෙ එළියට කරන්න බෑනේ. දැන් කේස් නඩුව ෆයිල් එක ගන්න නම්බරෙයි කියන්නේ කියලා. ඒකයි එතන තියෙන ප්‍රමාව. ඉතින් නමුත් මම හිතනවා අපිට දීති තොරතුරු ඉදිරියට යන්න පුළුවන් කියලා. ඉතින් භාවනා හොඳට සියුම් වුණාට පස්සේ නතර කරන්න එපා. මොකට නතර කරලා ආය යන්නේ? ආය කක්ක ගොඩකට. ඉතින් ගියාට කරන්න දෙයක් නැහැ. හිතට පුරුද්දට ගියාට කරන්න. මේක නතර කරන්නේ කොහොමද කියලා අහනවනම් අර අපි හත් දවසක්වත් පීන්න ඉවර කරන්න බැරි මොහොතේ පීනනකොට කොඩ බිමක් මත වෙලා දැන් අහනවා කොතරින්ද ආය මූදුර පයින්නේ කියලා. ආය බැනොත් කිලෝ රක් නැති සාගරයට වැටෙනවා. වීලිතනක් හම්බ වෙන්නේ බෝමම රුගින්දි ඒකෙන් ආයේ මූදට පයින්ට ආදී අහන්න කවුරුත් පෑන්නත් නම් කමන්නේ නෑ. ජීදීනස ගන්න එක කොහෙන් හරි මූදට පැනලා මැරෙන්න ඕනේ. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. ඒකට ගුරු උපදේශ අවශ්‍ය නෑ. මේ වගේ හිත විවේක කරගත්තයි කියලා කියන්නේ කෙලස් වලින් හැකි තාක් දුරවක් කරගන්න. ඊට පස්සේ අහනවා ආයේ දැන් කෙලස් ටිකක් කොහෙන්ද ගන්න පුළුවන් වෙන්නේ? කාගිල්ස කෙලද තියෙන්නේ ඒක නැත්නම් ආපිකෝ ෂොප් එකේද තියෙන්නේ? හොඳ කෙලස්. හොඳ පැකට්. මන් දන්නේ මම දන්නේ නැහැ. මට කියන්න ඕනෙක මොකුත් නැහැ. ඒ නිසා මේ පත් වුණාට පත් වෙච්ච භවයේ තියෙන පීතුකම දන්නේ නැති නිසා දැන් අශ්විලි පාවිලි සාහිත්‍ය අහනකොට නැතු ඇහුවට වැඩිය බනින්න වෙනවා. භාවනා නිතර කරන්නේ කොහොමද කියලා කිව්වනම් ඉස්පිලි පාවිලි වැඩසම හොඳයි. දැන් කියන නතර කරන්නේ කොහොමද කියලා හදාගෙන බණුම් අහනවා. දැන් මේක හදලා ආයෙසරක් කිව්වොත් ආයෙත් බනින්නේ. ඇසියිට නැති ප්‍රශ්න අහනකොට බනින්නමයි තියෙන්නේ. ගහන්නමයි තියෙන්නේ. වෙන වෙන කරන්න දෙයක් නැහැ. භාවනා හිත හරි ගැසගත්තට පස්සේ පුත්‍රයන්වහන්සේ ළඟට ඇවිල්ලා මේ ප්‍රශ්න ඉතාමත්ම දක්ෂ ප්‍රශ්න කොට්ටවාලිය සුත්‍රෙත් තියෙනවා අපි උරුදු කරන එකේ. සර්වඥයන් කියන උත්තරින් එහාට ප්‍රශ්න අහනවායි කියලා කියන ප්‍රශ්න සීමාව ඉම පැන්නා. මගේ මුළු බුද්ධ ශාසනෙම තියෙන කෙලස් කැපීම සඳහා උඹ එතනින් එහාට යන්න හදන්නේ. එතනින් එහාට බෑ. ඔය ප්‍රශ්න සඳහා වෙන ප්‍රශ්න. අමාරුවෙන් හිත විවේක කරගත්තා නම් නැත්නම් කිරිමක් අහනවා කියන්නේ මොකක්ද? එනිසා මම තවදුරටත් කියනවා මම දෙවෙනි සැරේට ගුටි කැවට පස්සෙත් කමන්නේ කියලා හිතනවනම් තවදුරටත් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? ආයශරයක් හිත අවුස් කරගෙන අවුල ගන්න හැටිද මේ අහන්නේ? කෙලස් දනවන හැටි දහන්නේ? නැත්නම් මෙහෙම හිටියොත් මැරිලයි කියලා බයක් තියෙනවා. මෙහෙම හිටියොත් එහෙම කලාන්ත වෙලා මම අන්තරස් දාන වෙයි කියලා බය තියෙනවා කියන ඒකද ප්‍රශ්නේ. අපි ගමු දේ නඩුව වස්තර දීලා එයා තව තියෙනවායි. ඉතින් නඩුව ඊගා ප්‍රශ්නේ යනවා. ගරු ස්වාමීන් වහන්සේ,
භාවනා කර සමාවෙන්න. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කර විට සමහර අවස්ථාවලදී උපදෙස් විදියට හිතට කරුණු වෙයි. ඒ ක්ලේශයක්ද ස්වභාවයක්ද පහදා දෙන්න. තෙරුවන් සරණයි. ඒ ආවට තමන්ගේ සතියට අරමුණට බාධා නැත්තම් ඒක ඇඟේ ගා ගන්න නැතුව හසුරව ගන්න පුළුවන් නම් දක්ෂකම. අනේ අපරාධ මේ හොඳ කරුණුවත් මට මේ නඩ බාධාවට නෙන්නේ කියලා ඒක හිතට කරදරයක් කරගෙන ඒ සතිය කඩාගෙන අරමුණෙන් ගිලිනව නම් කෙලෙසා. කියන මේ ලෝකේ එන දේවල් වල කෙලස් කුසල් කියලා දෙයක් නැහැ. ඒකට හැසිරෙන ආකාරයෙන් තමයි කෙලස් කුසල් බවට පත් වෙන්නේ. ඒකට ඔන්නෝ කොයි දේ ආවත් මට තියෙන අරමුණේ ඉන්නේ එකයි සත්‍ය පිටුන එකයි. ඔක ඇහෙන දේ හිතෙන දේ පිනක් උනත් පවක් උනත් බුද්ධ ආගමුණත් මොන දේ උනත් වැඩ නැහැ. මට තියෙනවා කරන්න වෙලා. කියලා හරියට මූල කර්මස්ථාන නැත්තම් ප්‍රධාන අමුත්ත දැනගෙන කොච්චර අමුත්ත හිටියත් මූල ප්‍රධාන අමුත්තට සැලකුවා නම් කස ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේකට ප්‍රධාන මුද වැත්තක තියලා මෙයාට සලකන්න ගත්තොත් පැහැදිලිව පේනවා කෙලෙසක් වෙනවා. එයා ඇවිල්ලා මා අපිව ස්වාමිත්ව ගන්න හදනවා. එහෙම වුණත් අපි තුන් හිතවිලක් ආවා ඒ කෙලෙසුණා. නමුත් තමයි දන්නවා කෙලෙසුණා ඒකේ බලවත් වුණා. මම ඉවර කියලා මම ආය ආනපන්ට යනවා. යන්න පුළුවන්. මම ගියා. කියන්න පුළුවන් නම් දිනුකම. ඒ නිසා මේ එන්නේ හිතවිලි වල කිසිම කෙලෙස් හෝ කුසල් ගතියක් නැහැ. තමන් එකට ප්‍රතික්‍රියා කරන ආකාරයෙන් ප්‍රතිචාරය දක්වන ආකාරයෙන් තමයි කෙලෙසි වෙන්නේ. කෙලෙසෝ කුසල් සිද්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේ මම ඉන්නවා යන අරමුණ ගත් විට වාහනයක් පන ගැන්වූ පසු එන්ජිම වැඩ කරන විට එන්ජිම වටා ඇති තහඩු තෙලවෙනවා වගේ මම යන අරමුණේ සිටි විට කයේ සියලුම ඉන්ද්‍රියන්ගෙන් ශබ්ද තෙලවිලි පැද්දෙන විට කොනොසුම විතක සීතල තද ගති කය නොඑක් පැති වලින් දැනෙන්නට විය. මේන් ප්‍රකටවම මට දැනුනේ දැවිලි ගතිය 30ටයි. ඡනයෙන්ම ඇති වී පැවති නැති වී යන බවද දැනුනි. එම මොහොතේ මට සිහිය පැවතුණා. ඒ සිහිය පැවතුන මොහොත සමාධි බව සහ එය නුවණින් දැකීම ප්‍රඥාව බව වැටහුණි. මෙතනදී සිහිය හොඳින් පැවතුණු බවක් මෙතනදී ඇතිව නැතිව යන බව දුකයි දුකත් සැපත් ඇතිව නැතිව යන බව දැනේ. මේ අපට ඕන විදිහකට පවත්වාගෙන යන්න බැරි බව වැටහෙනවා. නැවත නැවත මේ දෙය දැකීම සමුදයක් මේ අල්ලා නොගෙන ඉඳීම මාර්ගයේ බවක් වැටහි. නමුත් ස්වාමීන් වහන්ස සිහිය දවස පුරාවටම පවත්වා ගත හැකි වෙන්නේ නැත. මට දැනුවත් වෙන්න උපදෙස් දෙන්න. මට දැනුවත් වෙන්න උපදෙස් දෙන්න ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. විස්තර වෙන්නේ ඉස්ලාමදාට ආධුනිකයෙක් මේ භවය කියන එක මැරිලා නැහැ කියන එක විඥානස්රෝතේ කියන එක පවතිනවා කියන එක තේරුම් ගන්න. ඒක නිතරම මේ කඩිකුලක් වල ඉන්නා වගේ නලියනවා නලියනවා කිසිම චිත්තක්ෂණයකටවත් ඉසුඟුලන්න ඉඩක් නැහැ. චලනයක් තියෙන. කම්පනයක් තියෙන නිකම් කොට දාපු මාළුවෙක් වගේ කැඩිච්ච හුණු වලිගයක් වගේ ගැහෙනවා 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 මොන්න විදිහකට නතර කරන්න බෑ. ඒක දිහා බලාගෙනකොට පේනවා මේක ඉතින් කවුරු මොන જાති කිව්වත් දුකසේ දරා සිටීමක් විතරයි කරන්න දෙන්නේ. මේක අයින් වෙන්නත් බෑ. අයින් වුණොත් මේක වැඩි දුකකට යනවා. අන්තිමටම කෙලෙස් නැත්නම් ගියහම පේන තියෙන්නේ මේක ගොජ දාහන එකක් වගේ කොට දාපු මාළුවෙක් වගේ කැඩිච්ච හුණු වලිගයක් වගේ ගැහි 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 තියෙනවා. එතකොට හොඳට සතියෙන් ගිය කෙනා දන්නවා දැන් මේක මේ සතියෙන් ගිහලා තියෙන ශික්ෂාවෙන් ඇවිල්ලා තියෙන කෙලෙස් නෑ මේ ස්වභාවය මේක මගේ නෙවෙයි මේක. මේක දකින්නවා කියන්නේ මම භවයට යනකම්ම බස්සලා තියෙන්නේ වෙන කාය විචිකම කෙලෙස් නෑ පරිඋත්හාන කෙලෙස් නෑ මේක තියෙනවා. ඉතින් මේක දිහා බලන් ඉන්නවා කියන මනසෙන් ඉතින් වඳින්න තෝරන කරන්නේ. මේක දැකලා මේකෙන් එහාට යන්න හිතන්නේත් නෑ. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා මේක දිහාම බලනවා. මෙයා දන්නවා මේක අතහැරලා ගියොත් යන්නේ කාමෙට, මේ කබලේ ලිපට. ඒ නිසා මේක දැකදක ඉන්නවා කියලා කියන්නේ ප්‍රමෝදයක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇත්තට මේක කරදරයක්. නමුත් මේකෙන් හොඳටම පේනවා මේක සීලයක් තියෙනවා. මේක ශික්ෂාවෙන් ගියේ මීට වැඩිය අඩු කරන්න බෑ මේක. මේකෙම හිත පවත්වන්න පුළුවන් කියනකොට තේරෙනවා මේක ප්‍රමෝදේ පහල කරගන්න දැන් මිනිසෙකුට යන්න බලන් උතුම් තැනක්. හැබැයි පැය 24 මේක ඉන්න කියන එක ඒකා දුක් ගැනවිලක් නැකන. ඒක බලාපොරොත්තු වෙන්න එපා. පැය 24 එක ඉන්න බෑ.
අපව හිත එනවා මේ හැට නමුත් දන්නවා ආයතනයක යන ගමන වලක්වන්න කවුරුත් නැහැ. ඕන වෙලාවක මෙතේට යන්න පුළුවන්. මේකට සමාජිකත්වය ලැබිලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ තමයි තේරෙනවා මේ චිත්තක්ෂණේ ඉන්නකොට ඒක ප්‍රමෝදයක් කරගන්න තරමට හිත සුතවත් ආර්ය ශාวก පත්තරපත් කරගත්තොත් ඊට තේරෙනවා මේ දැනට මට යන්න පුළුවන් අයිතිවාසිකම නැති කරන්න බලයක් ලෝකේ නැහැ. ඕන වෙලාවක ඕන තැනක මට මෙතෙන් යන්න පුළුවන්. දැන් తాවකාලිකෝ බෑ. නමුත් මමයි ගෙදරට මම යන්නා වගේ යන්න පුළුවන් බව දැනනට පස්සේ අර තියෙනවා බුදුරජාණන්සේ එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. සංඝයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. සීලය වෘතයක් නෙවෙයි. සිය මේ ආය අරියකාන්ත සීලයක් බවට පත් වෙන හැටි තියෙනවා. ඒතරේ හිත දාන දුක්ගෙන විලි තමයි, කැනෙහිලි තමයි, කනබින්දන් ගැහිලි තමයි. ඉතින් ඕක හැම වෙලාවෙම කරන්න බෑනේ. මේක බලනකොට කම්මැලිනේ. එපා වෙනවනේ කියලා. ඒතකොට අහන්න තියෙන්නේ මේක හොඳ නැත්නම් කබලෙන් ලිපට වැටෙන්න පුළුවන්. එනකම් මේක කම්මැලි නැති වෙන්න කෙලෙසයක් ගන්න පුළුවන්. ගන්න තියෙන්නේ එකයි කෙලෙසයක් විතරමයි. මේ කම්මැලිකම නැති කරන්න තියෙන්නේ කෙලෙස. රංජනීය ගත හැකි මේක විරංජනීය ජී. අරකේ අභිවෘද්ධිය තියෙනවා මේකේ නිරෝධය තියෙනවා. අරක පහට ගන්න තියෙනවා මේකේ ක්ෂය වීම තියෙනවා. එතන මේක දකින්නකොට තමයි නිවන් මාර්ගය නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව ආරියස්ථාංග මාර්ගයේ මේ තියෙන්නේ. නමුත් අපි හිතපු විදිහේ ශිලිධාරයක් උදාර ගතියක් මේකේ පේන්නේ නැහැ. හැබැයි මෙහෙම එකක් කියදෑගේ ඇස්වා කටවා වදින්න නැතුව මේක සතුරු වෙන්න කී දවසේ මනස විතර සතුරු මිනිහෙක් ලෝකෙම නැහැ. මේකට ප්‍රමෝද වෙන්න කී දවසේ මේක පහදිච්ච දවසේ මේ තමයි බුදුහමරෝ පෙනු දුක්ඛ සත්‍ය කියලා ඌ මුළු ලෝකෙම මනුෂ්‍ය ජීවිතෙම තියෙන උත්තම සතුට ලබනවා. ඒකට කියන්නේ මාත්තු නැහැ. වෙන් වෙන්න හිත දෙන්නේ. ඒ සතුට ආයෙ වැඩි කරන්න කියලා මොන මාත්‍රාවක්වත් දාන්න ඕනේ නැහැ. ඒක ඒකෙම සංඝ සම්පූර්ණ පිරිච්ච පරිපූර්ණ බවක් තියෙනවා. ඒ වගේම මේකෙන් වෙන් වෙන්න හිතෙන්නේ නැහැ. දන්නවා වෙන් වුණොත් කෙලෙසේකින් විතරයි මේක. කෙලෙසන්ද විතරයි පුළුවන් මේට වෙරි පිසුස් ගන්න බෑ කියලා. එතකොට එන ප්‍රමෝදය තමයි බුදුජානනාසේ නයන ලෝභ නැතුව ඊර්ෂ්‍යා නැතුව ඔක්කොටම දීලා තියෙන්නේ. මේ අනම්මනම් දේවල් වලට ගන්න යන්න එපා. මෙන්න මේකට ප්‍රමෝද වෙන්නේ. මේක සූත්‍රයක් තමයි මේ දවස්වල සාකච්ඡා කරන්නේ. ඒ නිසා විස්තර ටික හරි හොඳයි. ඒ වගේම අමාරු දැන් දුෂ්කරතා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් මේකේ හිත පවත්තන්ඩ මේක තමයි මං කළ යුතු උපරිම අනුග්‍රහිත කියලා දන්නවනේ. තමයි බලයි අමතර දේවල් බලාපොරොත්තු වෙන මේක ජීවිතය ගත කරගන්න මේ මොන විදියේ ජීවන රටාවක් ඕනේද කියලා ඒ භාවනා පරියන්ක විතර නෙවෙයි ජීවන රටාව පැත්තෙමුත් මේකට අනුග්‍රහ කරන තරමට පරිත්‍යාගශීලී වෙන්න කියන එක තමයි කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ, සක්මන් කිරීමේදී යටිපතුල් වලට වඩා මට දැනෙන්නේ බයිසිකල් රෝදයක් මෙන් කකුල කරකැවීමයි. තවද ඇඟිලි අතරින් ජල බිඳු මෙන් උඩට විසිවේ. මේ චලන ක්‍රියාවම බලන එක හොඳද? යටිපතුල් වලට හිත තියන්නද පහදා දෙන්න. මේ ආමුදුරුව නැතරවරේ යටිපතුල බලන්න කියලා කියන්නේ පටන් ගන්නකොට ඉංගියක් වශයෙන් ඉඳගෙන ඉන්නකොට ආශ්වාස ප්‍රශ්වාස බලන්න කියලා කියන්නේ ඉංගියක් වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස පේන්නේ නැත්නම් පේන එක බලන්න. ඒකම සක්මන් කරනකොට කියනවා මොකද්ද බලන්න බලනකොට බලන්න හැපෙන හැටි බලන්න. විලුඹ බලන්න කියලා කියනවා. නමුත් අර හොඳ ලස්සන දෙකෙනෙක් කිව්වා මේ වගේ පීනුන් තටාකයක අදී කමරක් විතර වතුරදීදී වතුර යවිදිනකොට කොහොමද දැනෙන්නේ? හැම තැනදීම වතුරේ ගෑවිලා තල්ලුවෙන හැටි තේරෙනවනේ. මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ ඇවිදිනකොට පතුල විතරක් නෙවෙයි වතුර කැවිදිනවා වගේ. මේක කියලා තියෙනවා බයිසිකල් එක පෙඩල් එකක් පා ගන්නවා. ඉතින් මේක එක එක ආකාර. දැන් මේක ඇල්ලුවාට මේක හිතින්නෙත් නෑ. ඔක එක එක ක්‍රම වලට මාරු වෙනවා. නමුත් මේක හිතලුවක් නෙවෙයි ප්‍රත්‍යක්ෂමයි කියලා දන්නවනම් අර උපදේශයට දෙන උපමාව බාර ගන්න එපා. මේ පේන දේ ප්‍රත්‍යක්ෂයක්, මේක සත්‍යමත්යක්, මේක අප්‍රමාදීව සිද්ධ වෙන එක කියලා දන්නවනේ. දිගට යන්න කියන එක තමයි උපදේශය. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සිහිය, සතිය, හිත, විඥානය යන වදන් වලින් හඳුන්වන්නේ එකක්මද? ඒ මූලස්ථානය කරගන්නේ කොහේද? පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. නෑතර මේවා මූලධර්ම වල මූලික දේවල්. චිත්ත සහ චෛතසික කියලා තමයි වෙදන්න තියෙන්නේ. හිත මුහුද නම් චෛතසික කියන්නේ රැලිවක්.
මූදක් තියෙනකොට රැලි ගහනවා. ඉතින් ඒකේ ඔය සතිය සිය සතිය කියන්නේ දෙකම එකයි. මේ වගේ දේවල් තමයි රැලි. හිත විඥාන කියන්නේ එකක්. සතිය සිය කියලා කියන්නේ එකක්. විඥානේ ඇති වෙන රැලි. මූද ඇති වෙන රැලි වගේ. ඉතින් ඒක පවතින තැන හොයන්න තමයි ඉඳගෙන හොයන්න කියලා කියන්නේ. කොහෙලා කියන්න මටත් මම ඒක උඩ බලන්න හරිද කියලා. දැන් මයින් අහලා හරියන්නේ නැහැ. එම් බලන්න කොහෙද මේ හිත තියෙන්නේ කියලා බලනකොට හිතකුත් නැහැ, තියෙන තැනකුත් නැහැ. නමුත් බහනා කරන්න ඉස්සෙල්ලා නේද හිත මේ මුං ඇටයක් වගේ එකක් කොහේ හරි ඇංගිලා ධාතු කරඬුක ඇති කියලා ඕකනේ හොය හොය ඉන්නේ දැන්. ඕල බලන්නේ නැහැ. එහෙම ගන්න නැහැ. අපි මේ රූප තියෙනවා, මයි වේදනා සංඥා සංස්කාර තියෙනවා, මයි පහකට කඩලා තියෙනවා, මේවා මෙහෙමම කියලා බැලුවට කොහේ බැලුවක්වත් බලපිනට හම් වෙච්ච දෙයක් නැහැ. මේක ශූන්‍යත්වයක් තියෙන්නේ. මේ පාඩම උගන්වන්න ගන්න වචන ටිකක් විතරයි මේ. හොදලා පිළිසුදු කරලා බලනකොට කවදාකවත් හිතක් කියලා දෙයක් හෝ හිත කියන තැනක් හෝ නැ මේ ලෝකේ තියෙන දේවල් සාතෙන් සා කාලය ඉතිම්ම වුණ දේවල් මිසක්කා සත්‍යපවතින දේවල් නෙවෙයි කියන එක තමයි කාම ලෝකයේ අතහැරනකොට ගන්න තියෙන පාඩම. එනිසා කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නය මෝඩකමක ඉඳලා තියෙන ප්‍රශ්නයක් නිසා ප්‍රශ්නේ උත්තර දෙන්න යෑමෙන් ප්‍රශ්නේ බාරගත්ත වෙනවා. ඒක නිසා බුද්ධජානනාංශයේ වැනි ප්‍රශ්න අභ්‍යාකට ප්‍රශ්න වශයෙන් බැහැර කරනවා. මොකද මේක මේ භාවනාවට අදාළ නැහැ. භාවනාවට කරන්න දෙන උපදේශපන්තියක් දීලා තියෙනවා. මේක හොයදෝ නැති එකක් අරගෙන බුදුන්တော်ත් විසඳන්න බැරි ප්‍රශ්න අරගෙන කාලය නාති කරනවා කියන්නත් බෑ. අපත යනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ හවස ධර්මදේශනය මටම කීවාසේ දැනේ. මම පරයන්කේදී කීප වරක්ම සමාධි වීමත් සමග දැඩි වේදනා කීප වාරයක්ම වින්දෙමි. ඊයේ රාත්‍රී පරයන්ක භාවනාවේදී ඒ වේදනා නැතිව සැප වේදනාව පැය එකහමාරක්ම සිටියෙමි. අත දිනද පැය එකහමාරක්ම පරයන්කේ මේ සමාධිය ලැබුවෙමි. ඒ අතහැර යාමට පවා මැලිකමක් දැක්වෙමි. මම නිදිදැයි කීප වරක් මූල කර්මස්ථානයට ගියෙමි. නමුත් මේ විවේකය කෙදරදී ලබා ගැනීමට අපහසුය. ඒ වැඩි දියුණු කර ගැනීමට විවේකයේ අඩු බැවින් සෑම කටයුත්තකදීම මම දැන් මෙතන කර්මස්ථානයේ වැඩිම සිදු කර ගැනීම හොඳදැයි ඉතා කරුණාවෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. අපහට කරන සේවයට ඉක්මනින්ම නිවන් සුවයට පත් වේවා. තෙරුවන් සරණයි. නිවන් සුව ලැබේවා කියන්නේ මරුණට පස්සේ ගන්න බැනර් එක. පහු අප්පා එහෙම කියන්නේ කාටම? මරියන් කියන එකම තමයි දැන් ලංකාවේ නිවන් සුව ලැබේවා කියන්නේ මරියන් කියන එක තමයි. එහෙනම් කාට හරි කිව්වොත් නිවන් සුව ලැබේවා කියලා ගුරුමෙ කියලා තිනවා ලංකාවේ නිවන කුම් කංකුම් වාගේ කියලා. හරිලා වෙයි මැරෙන එක විතරයි ඕන කරන්නේ. මැරිච්ච ගම ගෙලින්ම නිවන. එහෙනම් කාට නිවන් සුව ලැබේවා කියන්නේ මරියන් කියන එකම තමයි. එහෙනම් හරිනේ එහෙම කියන එක නිකන් නිවන් සුව ලැබේවා කියලා ලංකාවේදී කියන්නේ බා වෙන තැනකදී කියවන කමන්නේ මේකෙදි කියන්නේ කොයි වෙලාවෙ සතිය පිහිටවනවා කියන එකයි පරියක්කෙදි සතිය පිහිටවනවා කියන එක දෙකක් කියලා ඉතන අහපු ප්‍රශ්නයක් මේ තියෙනවා ඉතින් අනිත් එක ඕගොල්ලන් ගෙදර යන්න කියලා කවුරු හරි කියලා තියෙනවා මෙච්චර ලස්සන භාවනා කරද්දී කුණු කන්දලේ ගැන මේ දවස් ටිකට කල්පනා නොකර ඉන්නේ ඒකේ ඉන්නකොට ඒ කල්පනා කරවත් ගන්න ඒක ලැබගෙන හිටත් ගන්න ඒක මොන දේ කියලාද ගන්න මේකේ ඉන්නෝ නේද මේ තියෙන එක ගැන කල්පනා දැන් මෙතන විවේක වෙන්නකොට මෙතන දැන් ගෙදර ගිහිල්ලා මේක ගන්න ඕනේ ඉතින් මේකත් නැහැ ඒකත් නැහැ හරි මේ හිදීම හීරළුවෙක් අපදාම ඇවිල්ලා අඬනවානේ ශාන්ත සිවුරක් දෙන්න ස්වාමීන් වහන්සේ ඕදලා දීලා යන්න පණු ගහලා යන්න මට කොච්චර වෙලත් නිින්ද යනකොට මේ ඉතින් සංඝයාට උපස්ථාන කරන්න කියනවා මම කොහොමද පණු ටිකක් හොයන්නේ මම කොහොමද බොම ටිකක් හොයන්නේ මම දෙක කරපං කියලා ඉතින් මංගව දැන් ගෑණිත් එක්ක නේද පුතියන්නේ කියලා. ඔව් කිව්වා. ඉතින් ඔබ සිවුරේ ඉන්නකොට ගෑණියක් ගැන හිතුව කොහොමද කියලා. පින්න පාති අනකොට දිනන අනේ ගෑණි කෙනෙක් දකින්න ලැබුවා. අනේ කිව්වොන් හම්බුණා. දැන් ගෑණිත් එක්ක පුතියනොට පන්සල ගැන කල්පනා කර කර ඉන්නවා. ඒ දවසට සිවුරේ ඉඳි ගෑණි ගැන කල්පනා කරලා හිටියා. දෙක එකකවත් ඉවරයක් නෑ මම කොහොමද සිවුර අරගන්නේ නෙමෙයි කතා කරන්නේ. අඩු ගන්න දැන් ගෑණිත් එක්ක ඉන්න නම් ගෑණිත් එක්ක පුතිය ගනි. ඒ බන්දල සිවුර ඔදිල්ලක් කොන්නේ නෑ නුඹට. සිවුරේ ඉන්න ගමන් ගෑණි ගැන කල්පනා කරනවා. අපේ හිත පහහර හිත. පහහර නොකෑමනා දහවතුර පට්ට බඳුරු පහහර හිත. මොන්න සැප දුන්නත් එහාට ගැන කල්පනා කරනවා. ඉතින් මේ තියේදී මොනව දුන්නත් මම හිතනවාද කියලා හිතන්න. මොන જાති දුන්නත් අපි මෙතන සැප හම්බුනට පස්සේ හිත හම්බෙන්නේ. වෙන තැනක හම්බෙන්නේ.
වෙන ඔක්කොටම දෙන්න පුළුවන්. දැන් කියන්නේ දෙන්න පුළුවන් වෙයි ඔය හම්බෙච්ච එක තහවුරු කරගෙන ඉන්න ඉතල ඕකේ ඉඳගෙන ඒ වෙලාවෙත් මම දැන් මෙතන කියන්නේ කඩා ගන්නවා නම් බුද්ධලතේ මම මේ දොස් කියන්නේ කෙලෙස්වල තියෙන චම් කම්පන චංචල මේ චපලකම මායාකාරී ගතිය මේකට දැනුම කියලා කියන ඕක නෙමෙයි දැනුම කියන්නේ දැනුම හැම වෙලාවෙම විවිධ කියලා බලන්න විවිධ වෙලා තියෙන ගුණ කන්දල් වලට දැනුම කියන්නේ නැහැ බා ඒව හිතේ තියෙන පිළි හිතේ තියෙන රෙඩ ඒ වුණාට ඒවට කිව්වට නතර වෙන්නේ නැහැ තමුත් හිතා ගන්න ඕනේ විවිකේ දුන්නාට විවිකේ බුද්ධ විදින් අපේ හිත කැමති නෑ අපේ හිතට ඕනේ මොනවා හරි නඩුවක් අල්ලගෙන පිච්චි නැති දෙයක් අල්ලගෙන චෝදනා කර කර ඉන්න ඒ තමයි වෙන හිතක් අදාල සම්පූර්ණ සන්තෝෂ කරන්න බෑ සන්තෝෂ වෙන්න හොඳම தත්ත්‍ය අත්හම්බෙච්චා හරි මට නම් හම්බුණා අල්ලපු ගෙදර කරලා දෙන්නේ කොහොමද මෙතෙන් නම් හම්බුණා ගෙදර දිගන්නේ කොහොමද දැන් නම් හම්බුණා හිත ගන්නේ කොහොමද කද්දාකවත් ඉවරක් කරන්න බැරි ප්‍රශ්නකට කාම තණ්හා භව තණ්හාවක් වාට වඩාගෙන අරගෙන නම් මේකට හිනා වෙන්න ඕන. ඒ විලාම හිනා වෙන්න ඕනේ අනේ උඹට. කවුරුත් එල්ල ටොක්ක්ක් කන ඉන්න ඕන ගමන්නේ. තමන්ම හිතා වෙන්න ඕනේ. උඹට කවදාකවත් ස්පර්ශු කියන එක තේරෙන්නේ නැහැ. උඹට කවදාකවත් හුදෙකලාව කියන එක තේරෙන්නේ නැහැ. උඹට කවදාත් විනෝ විවේකී කියන එක තේරෙන්නේ නැහැ. උඹට කවදාත් විස්රාම වෙන්න බෑ. උඹට ඕනේ මුඛාගරි ඔළුවක තියෙන එකක් ඔළුවේ දාගෙන තැවෙන්න. මාස්ටර්ලා පුදුමාකාර දැජය කොහේ හරි තියෙන ප්‍රශ්නයක්. එන්න තියෙන ප්‍රශ්නයක් හරි අරගෙන මේකට තැවෙන එක තමයි අපේ මානවයිති වාසිකම. ඒක නැත්තම් අපි ෆයිට් කරන එහෙම කොයිද මට ඕනේ මගේ බබා ගැන කල්පනා කරලා තැවෙන්න. ආ තැවියා අපිට. දරුවන් ඇති දරුවත් අම්මාලා දරුවරතල් පෙන්නාලා දරුවන් නැති අම්මාලා නික සිටි බුම්මාලයි කියලා අම්මලා දරුවන් අම්මලා කියලා. බාන ගන්න කියන උඹලා දරු උරුතල් කරගත්ත අපි බුම්මගෙන ඉන්නවා කියන්නේ අපි ජොලියේ ඉන්නේ. දරුව හිටියත් නැති වුන් වගේ ඉන්නවා. නැත්තම් වඩා හොඳයි. ඒ නිසා කරදර ඔබට කරදර කරන තුරු කරදර වලට කරදර කරන්න එපයි කියලා ඉංග්‍රීසි කියවනක් තියෙනවා. Don't trouble troubles is trouble troubles you. ඉතින් මේක වෙලා තියෙනවා හිත විවේක වෙච්ච එක මං අහන දැන් ගෙදර ගිහලා කොහොමද කරන්නේ? මොන නාතරද ඔබට උත්තර දෙන්න පුළුවන්. මේවා කෙලෙස් බව, වංචනික ගති බව මායාකාරී ගති බව ෂට ගති බව තේරුම් ගන්නකොටම තමයි හිතාගන්න පුළුවන් මේ හිතත් එක්කනේ මං කන්නේ මෙයත් එක්කනේ බුදිය ගන්නෙ මෙයානේ මං අදහන්නේ මේකක් කවදාකවත් මගේ හිත සුවක් කරයිද අර බුදිය ගන්නකොට කඩු අතර දීපු ඉහි රිලවා රජුරන්ගේ ඇඟි මැසික් වපුවා මොකද කරන්නේ ඒ රිලවට හපන් අපේ හිත කඩු අතර දෙන්න තියා මොන ජාජකත් බාර දෙන්න බෑ උන්නික් කර කාගදු න්‍යාය පැත්තකට වැඩ කරන්නේ. ජා විවේකේ හම්බුනත් නැතත් විවේක වෙන්න. දුකක් හම්බුනත් විවේක වෙන්න. සැපක් හම්බුනත් විවේක වෙන්න. එතකොට බුදුරජාණන් කියනවා උඹට ගහන්න කිසි කෙනෙකුට කොක්ක්ක් නැහැ. උඹ සැපේ දික්කන කාටද නෑ දුක දික්කන කාටද නෑ බෙදාගත්ත පරිප්පෝ කපා. වෙන මොනව කරන්නේ. ඉතින් ඒකට වෙනම කලාවක් ඉගෙන ගන්න. මොන දේ හම්බුනත් ඒක තියෙන හොඳ පැත්ත ගැන කල්පනා කරලා සතුට වෙනව ඇර අඳුරුකාර පැත්ත ප්‍රශ්න කර පැත්ත අවුල් කරන පැත්ත කල්පනා කරොත් සුද්ධ වශයෙන්ම දැනගන්න මාර්ගපශිකාගේ වැඩ කෙලේශයක් කිසි කෙනෙකුට මේකේ වාසියක් නැහැ දිරිම්ම දුරුවන් කරලා සත්පුරුෂ ආශ්‍රයට යන්න අසත්පුරුෂ සංසේ වෙනට යන්න බා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් මෙතන යන සීයෙන් කායानुපස්සනාව වැඩුවෙමි පැයක් පමණ පරියංක භාවනාවෙන් කායානුපස්සනා කමඨහණෙන් මෙනෙහි කළෙමි. එහෙත් වේදනාවක් පැමිණියේ නැත. පරියංක ආසනයේ සුවපහසු බව තිබුණි. මුළු ශරීරයේම වේදනාවක් ඇද්දයි බැලුවෙමි. එහෙත් වේදනාවක් හසු වූයේ නැත. ඒ අනුව වේදනානුපස්සනා වැඩි නොහැකි වේද කරුණාවෙන් පැහැදිලි කරන්න. ප්‍රශ්නයක් තියෙනවා. දැන් කායනුපස්සනා හරි මතර වේදනාවක් නැහැ කියන්නේ වේදනාවක් කරා තමයි. දැන් මට වේදනාවක් නැහැ කියලා දන්නවනේ. ඒක වේදනාවට ප්‍රශ්නයක් කියන්නේ. ඒ කායන ප්‍රශ්නා නෙවෙයි, චිත්තන ප්‍රශ්නා නෙවෙයි, ධම්මන ප්‍රශ්නා වේදනාවක් නැහැ. වේදනාවක් තියෙනවනම් තියෙන බව දන්න නැත්නම් නැති බව දන්න. ඒක වේදනාවක් ප්‍රශ්න තමයි කියන්නේ. ඒක නිසා අර මේ මගේ ඉදත් ගියපාරත් මතක් කරා මාස්මාලු කන මිනිස්සයා මා නොකර මනුස්සයා කන මනුස්සයාට බයිනෝ මස් මාළුට බැයි කියලා කියලා. ඉතින් මේ මනුස්සෙක් මස් මාළු කන කෙනෙක් කාට එල්ලම් නොකන කෙනෙක් කියනකොට ඒ මනුස්සර කිව්වෙත් තමුසේ මස් මාළු නොකීමට බැයි වෙලා නොකෑමට ඔය බැයි වෙලා තියෙන කියලා.
නැත්නම් මේ කන කන මිනිස්සු පිටිපස්සෝ ගා කියලා බනින්න ඕන කමක් නැහැනේ. සමුසි අබ්බැහිලා තියෙන මස් කන නෝ කැමරින් දෙක මැබ්බැහින්ද මොකද්ද ඔකේ කවට අබ්බැහි වුණා නෝ කවට අබ්බැහි වුණා දෙක මැබ්බැහිනේ. ඒ වගේ තමයි වේදනාව තියෙනකොට ඒක ඒක කනගාටුව. වේදනාවක් නැහැ කියනකොට වෙන කනගාටුවක්. දැන් වේදනාවක් නැහැ. සමුසි වේදනාව බලන චෛතසිකේම වේදනාව ගැන බලන නිසා වේදනාව උපසනාවක් තමයි තියෙනවනම් තියෙන බව තේරෙන්නේ නැත්නම් නැති බව තේරෙන්නේ මේක තමයි වේදනාව උපසනාවක් කියන්නේ. ඉතින් නමුත් වේදනාව උපසනාවක් කළ යුතුයි කියලා නොකිරුවොත් මේ වේවල් පාර 10ක් 10ක් ගන්නවා කසපාර 10ක් ගන්නවා කියලා මේකක් නැහැ. මොනේ වෙලාවට වේදනාවක් වස වේදනාවේ එනවනම් බලපන්. එහෙම නැත්නම් නැති වේදනාවක් ගැන හෝ ප්‍රශ්න මතු කරගන්න අපේ හිතේ තියෙන ඒ අර දුක් හොයාගෙන ගතිය. නැස්චාර්ත්‍ය හොයාගෙන යන ගතිය, පරාදී හොයාගෙන යන ගතිය, බැරි දේ හොයාගෙන යන ගතිය. ඒක නිසා අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ ලද දේෙන් සතුටු වෙන්න දන්නේ නැහැ. ඊ ගාව දේ ගැන කල්පනා කළා අර ලද දේ හම්බෙච්ච සතුටත් මනස කරනවා. කබාසිනිය කරගන්න. ඉතින් ඒක අවාසනාවන්ත දෙයක්. මෙච්චර ලස්සන සතුටලා ඉන්න පුළුවන් මට දැන් කානුපසනාව හරියයි කියලා තියෙනවා නේ. මම දැන් මෙතන කියන්නේ කානුපසනාව නෙවෙයි, ඒක පංචස්කන්ධෙටම අහු වෙන දෙයක්. මේ හිතාගෙන කතා කරන්නේ මේ මම දැන් මෙතන කිව්වහම මේ කායනුපස්සනා කියන්නේ ඒක සියල්ලම අංග සම්පූර්ණ එකක්. ඉතින් ඒකේ ඉන්න පුළුවන් නම් පැයක් ඒ විශාල අගීකලී යුතුවටන තත්ත්වයක්. ඒක ඉතින් අරක නෑ මේක නෑ කියලා නැතිව නෙමෙයි බලන්න තියෙන අඩු ගන්න මට දැන්. කායනුපස්සනාව ඉන්නවද නැද්ද කියලා හරි මම දැන් මෙතන ඉන්නවද නැද්ද කියලා හරි තේරුමක් තියෙනවනේ. ඒ නිසා මේ වගේ එක එක දේවල් හොයාගෙන යන්නේ කරන්න එපා. මේක ප්‍රතිඵල අපේක්ෂාවේ තියෙන භයානක මේ පශ්චාත්තාපය. එනිසා ලද දෙයින් සතුටු වීම ඒක තවදුරටත් ලද එන ක්‍රමයේ අනුව ඉදිරියටපත් කිරීමන මම කියන්නේ වැල යන පැත්තට මැස ගහගෙන යන්න. ගමන්ට ඕන පැත්තට ඕනේ වැලෙයි. ඒ යන්නේ මැස ගහලා දෙන්න. මේ පැත්ත තමයි හරි පැත්ත. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාර්ගඵලයකටපත් වීම ඵල සමාපත්තියට සමවැදීමත් අතර ඇති සමාන අසමානතා පැහැදිලි කර දෙන ලෙස ගෞරවපූර්වක ඉල්ලමි. ඒක නිකන් මේ තරගකාරී විභාගයෙන් පාස් වෙච්ච දවසේ ඇති වෙන සතුට මාර්ග සතුට වගේ නැවත නැවතත් අනේ මං අච්චර අමාරු විභාගයක් පාස් වුණා කියලා ෆේල් වෙන කෙනෙක් ගැන අහනකොට තමන්ගේ දරුවෙක් කිය විභාගේ පාස් වෙනවා එහෙනකොට නැවත නැවතත් තමන් පාස් වෙච්ච එක මෙනෙහි වෙනවනේ. ඒක ඵල සමාපත්තිය වගේ විචික නැවත අනුස්මරණය කරනවා ලැබිච්ච දේ ගැන. ඒක ආඩම්බරයක් තමයි, සතුටෙන් තමයි කරන්නේ. මේ නමුත් අර ඉස්ලාම දවසේ සතුට තමන් පාස් වෙනවා කියන තරම් සතුටක් ඒ නැවත සිපත් කරනකොට එන්නේ නැහැ. කවුරු හරි පෙළුණා කියපු දවස නම් කෙරේ යන්තම් මම පාස් වෙලා තියෙන්නේ මෙච්චර අමාරු භාගය කියලා ඔන්න තියා සතුටක් එනවා. ඒකේ නැවතන කල්පනා කිරීම ඵල සමාපත්තිය. පළවෙනි වතාවට විභාගේ පාස් වුණා කියලා අහලා සමර්ථ වීම මාර්ග ඥානෙ වගේ කියලා තමයි නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව වැලිමළුවේ කරන විට දකුණු පාදයේ තබන විටම වම් පාදයේ විලුඹ එසවි එහි සැහැල්ලුවත් ඇඟිලි වල තද වීමත් වෙනේ. වම් පාදයේම ඔසවන විට එහි සැහැල්ලුවත් පොළවට තබන විට එහි තද වීමත් වෙනේ. දකුණු පාදයේද එසේම වෙනේ. දැන් මා මෙම සක්මන කරන විට මෙනෙහි කරන්නේ සැහැල්ලුවත් තදවීමත් සැහැල්ලුවක් තදවීමත් ලෙසින් මුළු පාදයේම සැහැල්ලු වී පොළවට තද වෙන අතර වාරය අදුක්කම සුවේ වශයෙන්ද මෙනෙහි වේ. මෙසේ මෙනෙහි කිරීම යෝග්‍යදයි පෙන්වා දෙන සේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මෙනෙහි කිරීම මේ මට්ටමේ නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් පුළුවන්කමක් තියෙනවනේ මෙනෙහි කිරීමකින් තොරව වැඩි වෙන්න දැරලා වෙනදී බලන්න පුළුවන් නම් මෙනෙහි කරමින් කරනවට වඩා හොඳයි. නිසා මෙනෙහි කිරීමේ ක්‍රමය හැලෙන්න පටන් ගනි. නැතුව කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. ඒ වෙලාවට ඒ ශිල්පේ පැත්තක තියලා මෙනෙහි කිරීමකින් තොරව තොරතුරු අහුලා ගන්න හැටි, මේ සහැල්ලෝ මේ තදවීම කියලා මෙනෙහි කිරීමකින් තොරව කරගන්න පුළුවන් නම් අරට වැඩිය හොඳයි කියනවා. ඒ නිසා මෙනෙහි කිරීමේ ක්‍රමය හරි වුණා හරි වැරදි වුණා හරි ඒකේ ප්‍රයෝජන හරි ඉවර වේගන යන වෙලාවක්. ඒ නිසා උත්සාහ කරලා බලන්න, අත්‍යවශ්‍ය නැත්තම් මෙනෙහි නොකර කරන්න පුළුවන් කියලා ඒකට ප්‍රශ්න මතුවෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ සතිපට්ඨාන සූත්‍රයේ වැදගත් කාරණා හත පාලියෙන් දේශනා කළ නිසා නොතේරිණි. ඒ නිසා ඒ පහදා දෙන මෙන් ඉල්ලමි. ඕන සතුටට අනුපතක් ගන්න සිංහල අර්ථය තියෙන තනසයිද
ඒකේ ඕක තියෙනවා පළවෙනි පරිච්ඡේදයේම තියෙනවා. එනිසා ඒක ඒ වගේ දේවල් වෙනකොට පොඩ්ඩක් ටිකක් ඉස්සරහා ගිහිල්ලා තමන්ගේ ඒ මූල ධර්ම දැනුම සම්පූර්ණ කරගන්න මේ පිරිසක් ඉන්න වෙලාවේ දේවට වෙලාව ගත කරන එක හොඳ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ වේදනානුපස්සනාවේදී අත්විඳින වේදනාව නැතම් විත ශරීරයේහි නැතම් විත ශරීරයේ සිට හිස් මුදුන දක්වා විහිදෙන අතර තොලකට වියලී ගොස් අධික පිපාසයක්ද ඇතිවේ. මෙම තත්ත්වයේ අත්විඳීම දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මූලික පියවරද පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමි. පැහැදිලිවම අපි කරා පැමිණෙන හැම පාඩමකම අපිට දුක්ඛ සත්‍ය අවබෝධ කරලා දෙනවා. නමුත් මේක හොඳයි මේක නරකයි කියලා වෙන් කරන්න ගත්තොත් එතන අපි සත්‍යෙට කිට්ටු වෙන තිනිද්ද නැති වෙනවා. ඒ වගේම මේ වතුරේ වැඩි වෙනකොට තියෙන වැగిරෙන ගතියත් වතුර අඩු වෙනකොට තියෙන ඒ වියලි ගතියත් ආපෝ ධාතුවේ ස්වභාවය. ඒක මේ තොල් වල දැනෙනකොට එහෙම නැත්නම් වෙන තැනක දැනෙනකොට මේ ඇඟේ කැලි පැත්තක දළමි වතුර අඩු වෙච්ච හන්දේන ආබන්ධන ගතියයි මේ පෙන්වන්නේ. පිඩු කරන ගතියයි පෙන්වන්නේ. වතුර වැඩි වෙනකොට තියෙන මේ වැగిරෙන ගතියයි පෙන්වන්නේ කියලා බැලුවොත් අපිට මේ දුෂ්කරතාවය ධාතු මනසිකාරය පැත්තෙන් කතා කරන්න කිව්වොත් වෙනම භාෂාවක්. ඇඟේ කැලලක් මේ තිබහ මේ වතුර වැඩිකම ආදී ගන්න පටන් අරගත්තොත් අපි ආයේ සම්මුති වචන වලට වැටෙනවා. ඒ නිසා තමන්ගේ භාවනා මට්ටමේ හැටියට දැන් මේ හැටියට ලැබෙන අත්දැකීම සම්මුති හරහා හෝ පරමාත්‍ය හරහා තේරුම් ගැනීමක් සිදු වෙනවා. ඒ පුළුවන් තරම් දන වෙලා හැකිය හැකි වෙලාවේ ඒක සම්මුති පැත්තෙන් ගලවලා පරමාර්ථ පැත්තට යන විදිහම තමයි විශේෂයෙන් කමඨාන් සුද්ධ කරනකොට මතක් කරන්න ඕනේ. නිසා ඇඟේ දැනෙන මේ ගති එක එක ආකාර එක එක සටහන් වලින් තමයි තේරුම් අරගන්න උත්සාහ කරන්නේ. මේ හතර මහා ධාතුන්ගෙන් තොර මොකුත් නැහැ මේ සතියේ. මේ නලියෙන් නැලවිලි ඔක්කොම හතර මහා ධාතුන්ගේ එක එක මායන් එක එක භූමිකා. ඒ භූමිකා අඳුර ගන්න බලන්න ඕනේ. බඩ රිදෙනවා, උගුර රිදෙනවා, තොලකට වේලෙනවා කියන වෙනුවට මේ රිදෙනවා, මේ වේලිම, මේ වේලි, මේ බැගිරෙන ගති ආදී වශයෙන් ඉගෙන ගත්තොත් තල්ලු වැඩි පරමාර්ථ පැතර. ඒ නිසා මේ යන දේවල් වාචිත හරව ගන්න එකයි කරන්න ඕනේ උපාවචන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආස්වාස් ප්‍රස්වාස අරමුණම සිත පිහිටුවාගෙන සිටින විට පරයන්ක භාවනාවේදී ඇතිවන කායික වේදනා මෙනෙහි කිරීමෙන් දුක්ඛ සත්‍ය අවබෝධ වන්නේද? වේදනාව එන විට ඉරියව් මාරු කිරීමේදී දුක වැටහිමට බාධාවක්ද පහදා දෙන්න. පෙරුවන් කරන්නේ. ඒක හරි අමාරුයි. එහෙමම කියන්න නමුත් තමන්න මේ කකුල් මාරු කර කර හරි කමන්නේ. දුක එනකොට මෙනෙහි කරලා හරි කමන්නේ. තමන්න බින්දට වඩා වෙලාවක් වාඩි වෙන්න පුළුවන්. බින්දට වඩා වෙලාවක් ආනාපානෙ ඉන්න පුළුවන්. බින්දට වඩා හිත කරදර ගන්න අඩුගතියක් එනවනම් දුක්ඛ සත්‍යයට ලං වෙනවා. බින්ද තරංගවත් ඉඳ ගන්න බෑ. නුරුස්නා ගති කකුල දිගෑරියත් දිගෑරිච්ච ගන්න පස්සේ පශ්චාත්තාප වෙනවනම් හිත ආනාපානෙ ඉන්න අඩුනම් එන්නේ නැහැ. එහෙමනම් දුක්ඛ සත්‍ය තදා යamak නෙමෙයි පේන්නේ. අත්ති කිලමතාන යෝගයට යamak. තමන්ට තමන් වද දී ගන්න වැඩේකට යamak. දුක හරහා හෝ සත්‍යයට යනවා නම් හරි සත්‍ය අවබෝධ වෙනවා. මොකද මේ ආඛ්‍යානේ කොමුලිය දාන දුක් වෙන්න පටන් අරගත්තොත් ඒක අත්ති කිලමතාන යෝගයට යන්නේ. මේ නිසා එතන පුළුවන් තරම් බලන්න වෙත පැමිණි දේ තමයි අපි බලන්නේ. වෙත පැමිණි ආකාරයට බලනකොට අප කරා එන්න තියෙන දුක විතරයි. එන්න මොකක්වත් එන්න දෙන්නේ නැහැ. ඉතින් අනුන්ට හේතු කරන්න යන්නත් එපා, කර්මයට හේතු කරන්න යන්නත් එපා. මේක මුණ දීගෙන බල හැටි උපදින තාක් උපදින දුකයි කියලා බුදුරජාණන්සේ ශ්‍රී මුක දේශනාවක් තියෙනවා. නැතින තාක් නැතින දුකයි. ඉතින් අපි මේ ඉපදින දුකේ හොඳ කැලලක් හොයන්න ආවේ. කොහේ හොඳ කැලලක්වත් හොයන්න දෙන්නේ නැහැ. ඔයා ගත්තොත් මේ මනුස්සයා පස්සේ පස්චාත්තාපින අපරාධ බොරුවකට අහුවෙලා කාලේ නාස්ති කරයි කියන්නේ. ඒ නිසා ඒක වචනින් ඇහිලා තිබුණට ඒක සාක්ෂාත් කරන්න කිවර කරන්න යනකොට හරි හිතට වෙහෙසයි. මොකද කවුරුත් කැමති නෑ එහෙම දුක අවබෝධ කරගන්න. නමුත් බුදුන්සේ දේශනා කරලා තිනවා මත වෙන තාක් මත වෙන දුක. පවතින තාක් පද වෙන දුක. කිවෙන තාක් කිවෙන දුක. ඒ නිසා ඒකට ලෑස්තිලා ගිහිල්ලා බැලුවොත් මේ දුක තුන පැණි රහත් වෙනවා. මේ දුක තුන සත්‍යයක් තියෙනවා. ආර්ය ගතියක් තියෙනවා. ඒකට තමයි අපි හිත හදා ගන්න ඕනේ. භාවනා කරන ගමන් ඊවසීමේ ශක්තිය වැඩෙනවා නම් දිනු. ගරුතර ස්වාමීන් වහන්සේ
ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය පහදා දෙන්න. මේ ඇති අය හඳුනාගන්නේ කුමන ලකුණු වලින්ද? ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබීමට කෙසේ ප්‍රතිපදාව වැඩි යුතුද? තෙරුවන් සරණයි. මම දැන් මෙතන කියන තැනට හිත ගන්න පුළුවන් නම් ත්‍රිහේතුකයි. බැරි නම් බෑ. එහෙනම් ලම්ම මීටර කොහෙයිද? ඔබ චෙක් කරන ළඟදී හම්බුනා මට. හැමදැනම කියලා බැලුවා මේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි කට්ටියට හාල්ලෝට කොත්තු ගහලා බලනවා වගේ. බලන්න ගැජට් එක ඇතියි කියලා හම්බුනේ නැහැ. මම දන්නවා දැන් යම් වෙලාවක යම් කෙනෙකුට මම දැන් මෙතන කියන තැනට එන්න පුළුවන් නම් ඌ ත්‍රිහේතුක ප්‍රතිසන්ධි කෙනෙක්. ඒක දිගට පවත්වන්න පුළුවන් නම් රහත්. ඒකන් තව කෙනෙකුට කියන්න පුළුවන් නම් බුදු වෙලා වගේ. ඒක නැතුව වෙන ත්‍රිහේතුක ප්‍රතිසන්ධි බලන්න ක්‍රමයක් නැහැ. අන්ති ඌ බලන්න හදනවා කියලා කියන්නේ නිකන් හම්බ වෙන කෙනාගේ අං බලන්න හදනවා. මේ දවස් හතක් භාවනා කරලා දැනුයි කල්පනා කරන්න බලන්නේ මම ත්‍රිහේතුකද දන්නේ නැහැ. අල්ලපු කෙනෙක් නා ත්‍රිහේතුකද දන්නේ නැහැ. ලබනාතුනත් හේතුක වෙන්න කොහොමද මම කරන්න ඕන කියලා බලනවා. මෙච්චර මේ භාවනා පන්තියක් දීලා ඔක්කොම වට කරගෙන භාවනා කරද්දී තාම කේන්දරේ වල්නවා හේතුකද නැද්ද බලන්න. ඒක නිසා මේ නිකන් හම්බෙච්ච එකගේ අං බලන්න එපා. මට දැන් මම දැන් මෙතන කියලා තියන්න පුළුවන් ගතිය වැඩි වෙනවද කියලා බලන්න. වැඩි වෙනව නම් ෂුවර්. යන්න පුළුවන් නම් එහෙත් හේතුකයි. ඕනම කෙනෙකුට මම දැන් මෙතන කියන දන්න හිත ගන්න පුළුවන් නම් ඒ බව දන්නවනම් ත්‍රි හේතුකයි. ඊට පස්සේ ඒක දිනු කරගන්න බොහෝ වෙලා ඉඳිල්ලේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සුත්තමේ ඥානයේ වර්ධනයේ පිණිස පාත සඳහන් දාම් කරුණු දෙක නැවත විස්තර කර දෙන ලෙස ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඊයේ ධර්මදේශනාවේදී ශක්තියින්හි ක්‍රියාකාරීත්වය අසන්නට ලැබුණා. හඬපටියක් ප්‍රවණය කරන අවස්ථාවක ශක්තියින් ද්‍රව්‍ය බවට පත්වන අයුරුත් නැවත එම ද්‍රව්‍ය ශක්තියින් බවට පත්වීමත් එම ශක්තිය ගුරුත්වාකර්ෂණයට හසු නොවන බව දැනගන්නට ලැබුණා. මේ සවිස්තරව විස්තර කර දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. PhD එකට යනකම් ෆිසික්ස් කරලා තියෙනවා නම් කියලා දෙතයි. PhD ඒ කරලා දැන් අල්ලන්නවා. තව සර්වඥන්සේ බෙල්ල දීලා තියෙනවා. යමකින් කෙලෙස් උපදිනවනම් ඒක දෙයක් බවට පත් වෙලා තියෙනවා ශක්තියක්. තව කෙනෙකුට ඒක උපදින්න එයාට ඇහෙන්නෙත් නැහැ යන්නෙත් නැහැ. අපි කෙලෙස් උපදිලා තියෙනවා නම් ඒ ටික තමයි අපි දෙයක් බවට පත් කරන දිනේ ඉපදීච්ච දේෙන් තමයි දුක් දෙන්නේ. ඒ දේ ඔබ අල්ලගත්ත දෙයක්. එන දේ දිහාට යන්න ඇරියනම් ඒක දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒතොට ඒ කෙලෙස් උපදින්නේ නැහැ. ඒ කියන්නේ භවනා කළ යුතු නැහැ. ඒකෙන් ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. අපි යම් දෙයක් අල්ලගන්නවා නම් ඒ අල්ලගන්නේ මේ කොයිදෝ නැති ශූන්‍ය දෙයක් මම කියන මගේ කියන අල්ලගත්ත දේෙන් තමයි දුකේ. තණ්හාය ජායති සෝකෝ. පෙමතෝ ජායති සෝකෝ. එසේ යමක් අල්ලන්නේ මෝඩකමෙන් තමයි මේක තියෙන දෙයක් කියලා. ඒ අල්ලන්නේ ඉස්සෙල්ලා එහෙම එකක් අපිට අදාළත් නෑ. අල්ලුවට ඇරෙන්න පස්සේ අදාළත් නෑ. වයින් කෙලෙසුත් නෑ. නිවන් දකින්න ඕනෙත් නෑ අපි අල්ලගත්ත දේ. ෆිසික්ස් වලින් ඒක උගන්නන්න කොච්චර ඉස්සරහට ගියත් ඉතින් බෑ කියන්නත් බෑ. මොකද මේ ෆිසික්ස් කරන කට්ටියම තමයි මේක ඔහෙලා ඇවිල්ලා කියලා තියෙන්නේ අපට. බුදුජන් වහන්සේගෙන් අහලා නෙමෙයි කියලා වගේ කියන්නේ අපි දන්නේ සම්බන්ධතාවය. ඉතින් ඒක නිසා මේ ලෝකයේ කෙනෙකුට ඒ ලොවින්ගේ එක් දෙයකට වෙයි සමත කියලා එකක් තියෙනවා. එකෙකුට රස එකෙකුට රස වෙනවයි කියලා කතාවක් තියෙනවා. ඒ නිසා මේ දේවල් අපි අල්ලගන්නේ ඒව දුක බව දන්නේ නැති නිසා. අල්ලගත්ත දේෙන් විතරමයි දුක් එන්නේ. ඒ අල්ලගත් දේවල් දෙයක් බවට පත් වෙලා. නැත්තම් ওই ලෝකේ තියෙන ඔක්කොගෙම අපිට දුකයි නේද? අපි යමක් මගේ කිව්වනම් ඒ හරහා දුකේන. ඒ ටික විතරයි අපිට දැනගන්න ඕනේ. එව නැතුව මේ ද්‍රව්‍ය ශක්තිය වලක අපි නිදර්ශනයක් වශයෙන් ගන්නවා. මිසක ඒක අරතේට යන්න බෑ කියලා මම කියන්නේ. ඒ සඳහා මේ උපාධිධාරී මට්ටමට යනකම් භෞතික විද්‍යාව උගන්වන්නේ. ඊට එහාට ගියාට පස්සේ තමයි උංගා ගැඹුරු දේවල් වශයෙන් උගන්වන්නේ. ඒකත් හොයාගත්ත මනුස්සයත් අවුරුදු 100 ගාණක් තියානදලා තියෙනවා ප්‍රසිද්ධ කරන්නට. මේ කිව්වට කවුරුත් පිළිගන්නේ එකක් නැහැ කියලා. නමුත් ඒ මනුස්සයා දන්නේ ඊට අවුරුදු 10 ගාණක් ඉස්සලා පුත්‍රයාන්සේ කියලා මේ ශූන්‍ය දෙයකින් මිනිසෙයෝ මානසික ආතති මවා ගන්නවා. දුක් කරදර මවාගෙන ඒ දුක් කරදර මගේ කියාගෙන ඒකත් බදාගෙන ඒකත් එක්ක ජීවත් වෙනවා. අල්ලපුගේ මනුස්සයාට ඒක දෙයක් නැහැ. එයා වෙන දෙයක් තුකක් කියලා අල්ලගන්නවා. එයා අල්ලගත්ත දේ. ආන්නේ විදිහට අපි දේවල් ද්‍රව්‍ය බවට පත් කරන්නේ අපි කියන්නේ දුක් බවට පත් කරන බිඳවන එක තමයි මුළු ජීවිතේ කියන්නේ. කොච්චර මොන හරි කරලා හිටියත් මරණ වේලාදී සීරම යනවා. භවනා කරන එක කරන්නේ මේකේ තියෙන හිණේ. මේකේ තියෙන ජවනිකාව. මේකේ තියෙන නාඩගම. මේකේ තියෙන බොල්කම.
මේකේ තියෙන කෝඹේ තේරුම් ගන්නවා මොන මොන දේවල් අල්ලන හරි මොන කොහොම හරි මනස කරන්නේ තැවෙන එක තමයි. ඒක දිහා බලාගෙනකොට හරි සතුටක් ඇති වෙනවා කියන්නේ පව් කියලා මේ මිනිස්සුયો කෙරේ පහසක් පහසක් නෙවෙයි අනේ සංසාරේ කොච්චර කාලයක් අපි දැන නොදැන මේව අල්ලගෙන හිටියද ඊට පස්සේ දිනනවා කියන්නේ කෙලස් දිනලක් විතරයි. ඒ නිසා මේක ඒ කාරණා දෙක බෞසුත්තාවේ සඳහා ඉල්ලණ්ඩායි කාසිකම දිනන එක අංග සම්පූර්ණ විස්තර කළ දීමේ හැකියාවක් මට නැහැ. නමුත් මං කියන උනන්දු වෙන්නේ කියලා ටික ටික ඔබ තේරෙන පටන් ගන්න. ප්‍රශ්නේ දෙවෙනි කොටස සුසීම සූත්‍රය පිළිබඳ දේශනාවලියේදී ධම්මක්ඛිටි ඥානය පහළ වන ආකාරයේ විය. ඒ පිළිබඳව විස්තරයක් දැන ගැනීමට කැමැත්තෙමි. ධම්මක්ඛිටි කියලා කියන්නේ ප්‍රශ්නේ අවබෝධ කරගන්න සත්‍ය අවබෝධ කරගන්න ඉස්සෙල්ල තමන්ට තමන් දැන් ධර්ම මාර්ගයේ යන බවට සාධිකයක් පහළ වෙනවා. හිතේ හයියක් පහළ වෙනවා. මම අවකසින් කියනනම් නිසන්වට ඉස්ලාම ආපු දවසේ කොහොමද මේකට එන්නේ මොකද කරන්න ඕනේ අනම්මනම් කියලා ඉච්චර විශ්වාසයක් නැ නේද බය සැකමසු බයක් නේ තියෙන්නේ. නමුත් දෙසරයක් තුන්සරයක් හතරසරයක් පස්සරයක් ආවට පස්සේ තමයි තේරෙනවා ආ දාන දෙන්න නම් මෙන්න මේ පැත්ත. පූජාවක් කරලා යන්න මෙහෙමයි. භාවනා කරන්න යනවා නම් මෙහෙමයි. භාවනා සංවිධානය කරනවා මෙහෙමයි කියලා ඒක පිළිබඳව යමක් ඔයලා බල්ල විමසලා කරන්න පුළුවන් ඇඳුරුකමක් ඇති වෙනවා. ඇඳුරුක මැදුණාට පස්සේ ධම්මත්‍ත්‍ය කියලා කියනවා මේක ස්ථාවරයක් ලැබිලා තියෙනවා. ඒක ලැබුණාට පස්සේ තමයි නිවන ලැබෙන්නේ. ඒ නිසා හොඳටම තේරෙනවා දැන් තමන් යන පාරේ තමන්ට පදනමක් ස්ථාවරයක් පසුබිමක් ලැබුණා කියලා ඒකට ධම්මත්‍ත්‍ය කියලා තමයි සර්වඥාන්සිය පාවිච්චි කරන්නේ. ඒක සාමාන්‍යයෙන් මූලික විපස්සනා ඥානයක් විදිහට උච්චේ පරිග්ගා ඥාන විදිහට ඕනෙම දෙයක ආස්වාසේ දැකන මුල දකින්න පුළුවන් ප්‍රසවාසේ දැකන මුල දකින්න පුළුවන් කේන්තියක් දැක්කත් කේන්තිය මුල දකින්න පුළුවන් දැකීම හරහා තමයි ධම්මත්‍ත්‍ය සාමාන්‍යයෙන් තාක්ෂණික විස්තර කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ අවසාන අරමුණ සිහිය පවත්වා ගැනීම වශයෙන් හැඟී ගොස් ඇත. වම දකුණ යනුවෙන් සක්මන් කිරීමේදී මුළු කකුලම උකුල් සන්ධියේ සිට චලනය වෙන ආකාරයේ සිහියට ගැනීම යුතුද සක්මනේදී සිහිය පවත්වා ගත යුතු ආකාර කාරුණිකව කියා දෙන්න. බයට සම්බන්ධ ප්‍රකටව වැටෙන දෙයට හිතියෝ දඬ ඉසලකන කියලා දුනා කාක්‍රියාකාරීත්වය වැටෙනවා වම දකුණ වැටෙන්නේ නැහැ කියලා. වම දකුණ වශයෙන් හෝ තද වෙන ගතිය හෝ වතුර එවදිනකොට දැනෙනවා වගේ හෝ ඊතලුවක් නෙමෙයි පය තිනකොට වැටෙන ප්‍රකට දේ විතරයි ගන්න තියෙන්නේ. මම හිතන්නේ අපි ඒක මුලින්ම දවස් කීපයක්ම උච්චතර විස්තර කරලා දුන්නා. යම් කිසි කෙනෙකුට ඒක සුද්ධ පරිච කරගන්න ඕන අර මූලික උපදේශ පන්තිට අහුන් කන් දෙන්නේ ඒක විස්තර කරලා දෙනවා. මෙන්න මේ විදිහට මේ සරල කරගන්න කියලා වැඩි අවුල් කරගන්න එපා. දැන් අත්දැකීමත් එක්ක නැවත ඇහුවොත් මම හිතන්නේ තව ඍජු වෙලා උත්තර ගන්න පුළුවන් වෙයි කියලා. ලිඛිත ප්‍රශ්න එපමණයි. දැන් බෑගට පමණ ආසන කාලයක් අරගෙන තිනවා. අපිට කාටරි වෙන සභාවට ප්‍රශ්න ඉදවක් ගන්න නැත්නම් අපිට මෙතනින් සතිවාරය සමාප්ත කරන්න පුළුවන්. නමුත් කාටරි තිනවන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිවනයි මම දැන් මෙතනයි දෙකක්ම නේද දැන ගැනීමට ගෞරවයෙන් අපේ ප්‍රශ්නේ ආයි කියනවා නිවනයි මම දැන් මෙතනයි කියන එක දෙකක්ම නේද කියලා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් මේ දෙක දෙකක් දෙකයි ඊකොත් දෙකයි තමයි තිබෙන්නේ මොකද්ද මං කියන්නේ එකක්ම දැන් කිව්වේ දෙකක් කියලා නිවනයි මම දැන් මෙතන කියන දෙක දෙකක්ද කියලා දෙක දෙකක් තමයි වෙන මොකක්ද අහන්නේ කියන්නේ නෑ දෙකේ සමානස්යක් නෑ ඉතින් එහෙමනම් මට කියන්නේ අය දෙක දෙකක් කියලා දැන් මට දීලා නඩුව උත්තර දීලා නගන්නේ මගේ එහෙනම් උන්දේවර කල්පනා කරන ප්‍රශ්නේ මොකද්ද කියලා මොකද්ද ප්‍රශ්නේ ප්‍රශ්නි ස්වාමීන් වහන්සේ දැන් නිවනට හේතුවක් නෑනේ නිවන කිසිම හේතුවක් නෑ මම දැන් මෙතනයි කියන තැන මෙතනට මම මගේ පැමිණීමට හේතුව උපදින නිසා මම මෙතන ඉන්නවා කියන හේතුව එතකොට මට හිතෙනවා මේ දෙකක් නේද කියලා කොහොමද එකක් එතකොට මොකද්ද ප්‍රශ්නේ දෙකක් තමයි හොඳයි එතකොට මොකද්ද ඒක සාධාන පිළිගන්නද උත්තරයක් ඇදෙත් නැද්ද පිළිගන්නේ සම්මියන් සත්‍තන හේතුඵල හේතුවක් තියෙනවා මම දැන් මෙතන කියන එකේ නිවනට හේතුව හේතුනි
ඒ පිළිගැනීම මනෝ විකාරයක්. ඒ තේනවොත් මේ දෙක දෙකක්ද කියලා වොත් ඔව් දෙක දෙකක් කියලා කියන්නම නේ කියන්නේ. මම දැන් මෙතන එකක්, සංස මම දැන් මෙතනයි, නිවනයි කියන දෙක දෙකක්ද? ඉතින් දෙකක් කියලා තමම්ම කියනවා නම් මම මොකට එකක් කියලා නිකන් අඩුවක් ඔලුවට දාගන්න. දෙකක්ම කිව්වම හොඳයි. බබාගේ මන අපෙන්නේ. කරගෙන යන්නේ අනිදාසේ එකයි කිව්ව දාසෙත් මං කියන ඔව් කියලා. එදම කල්පනා කරලා ගන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි, ඉවරයක් කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. ඒ නිසා අත්දැකීමෙන් බලන්න මේ වගේ හිත නානා දේවල් ගැට ගහන්න හදනවා ඥානය කියලා. හිතන්න මේවා ඥාන නෙවෙයි, හිත සරල කර ගන්න දෙන්නේ නැතුව සංකීර්ණ කරන්න හදන ප්‍රපංච කරන භාග් බහුල්‍ය කියලා මේකට කියන්නේ. වචන පොඩි දෙය කෙටියෙන් කියන්න පුළුවන් එකට වචන කොටකින් කතා කරන ඉවරයක් නැහැ. ඒ නිසා මේව පුංචි කරලා බලන කන්නාඩිකෙන් බලන්න. අමාරුයි සයයි. අදින්න ගත්තොත් කවදාකවත් කියලා වර කරන්නේ. රෝණිගේ ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී අලින් අරමුණු කරපුවාම හැමතිස්සෙම බාධක ආවා. ඊයේ තුන්වන්සරෙන් ඊයේ ඉඳලා බාධක කිසිම දෙයක් එන්නේ නැතුව දිගට පැය භාගයකට වඩා යන්න පුළුවන් කමක් තියෙනවා. ඒකම තියෙනවා සක්මන් භාවනාව. ඒක නිසා ඒක දිගටම කරගෙන යාම ගන්න ඕනේ කියලා බොහොම තේරෙනවා. අන්තිමට කියන්නේ ඒක කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? හරි. ඒ දෙක අවස්ථා දෙකම තව දුරටත් හැමම කරගෙන යනවා. ධක්මන් භාවනාවට නොගියන් පරියන්කේම හිටියට කමක් නැත්නම්. නෑ. තාම කියන්න බෑ. තාම ඔය කියන විදිහට එහෙම ගියොත් ආයසරය කෙලෙසෙන් ඉඳී තියෙනවා. හරි යට වෙච්ච එකේ ඉන්නේ. දැන් හරිගිය ක්‍රමයක් තියෙනවනේ. ඉතින් අයි මේ කාය උරදා බලන්න අද. හරිගිය ක්‍රමය අමාරුවෙන් හරියන්නේ ඒකේ එහෙම යන්න එකයි තියෙන්නේ. කරුණේ සාන්වංශ සත්‍ය සත්‍ය ලබාගත යුතු එකක්ද ලැබෙන එකක්ද? ඈ දෙකම. ඒක මානුෂික මනුෂයාගේ හිතේ හැම වෙලාවෙම තියෙනවා. නමුත් මනුෂයා දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා යටපව් කරලා පස් දාලා යට කරලා. මතු කරගත්ත දවසේ ප්‍රතිපිච්ච දෙයක් බව තේරෙනවා. තිබුණාට නම්බු කරලා නැහැ. අපි දිලිසෙන දියල්ල වතරන් කියලා ඩක්සාය පස්සේ නෙදුවන් ලස්සන ලස්සන දේවල් නම් සත්‍ය තියෙන වෙන තැනක වෙන්න පුළුවන්. ඒ නිසා තිබිච්ච දේ අපි ශ්‍රද්ධාව ලොක් කරලා සලකනවානේ, වීර්ය ලොක් කරලා සලකනවානේ, සමාධි ලොක් කරලා සලකනවා, ප්‍රඥා ලොක් කරලා සලකනවා. මේ හැම එකකින්ම වෙන්නේ සතියට කෙනෙහිනම්. සතියට ඉඳ ඉන්නම දෙන්නේ ඔක්කොම පැත්තක දාලා සතියට වරෙන් කියපු දාසේ ඔක්කොමත් එක්ක සතිය නැගිටලා එනවා. තිබිච්ච දේ යාට මූලිකත්වය දෙන එකයි පන්තියේ කවුද මොනිටර් කරන්නේ. ඒක කරගන්න බැරුණේ අපි මේ දඟලන්නේ. අපි තාම ශ්‍රද්ධාව දිගේ දුවනවා, තාමත් වීතිය දිගේ දුවනවා, සමාධිය දිගේ දුවනවා, ප්‍රඥාව දිගේ දුවනවා. මේ හැම දිවිල්ලකදීම සතියේට කෙනහිල්ලක් වෙනවා. ඒතකොට සතිය කිරෙන් බාල වෙනවා, දුර්වල වෙනවා. එයාට ඕන වැඩිදි කරන්න බෑ. නැගිටලා විසිල්ලෙක් ගහපු දවසේ අනිත් ඔක්කොමත් එක්ක ඉන්නේ. ඒ නිසා අපිට කරන්න තියෙන ඔක්කොම විසි කරන්නේ නැහැ. ඒකට තියෙන්න ඕනේ දැන් ඉතලා සතිය ඉස්සරහින් තියලා බලන්න. තිබුණ දෙයක්මයි එයාට නිසි කෙනාට නිසි බලය දීම තමයි මෙතනදී කරන්නේ. දැන් අපි නම් මෙතන ඉලා විනාඩි 45ක විතර කාලයක් තියෙනවා. ශක්පම් භාවනාව සඳහා ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා. සාමූහික භාවනාව සඳහා ශිරු දිනනවා. තෙරුවන් සරණයි.